COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 36ක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් COVID මරණ 7ක් ඊයේ දින සිදුව ඇති අතර සෙසු මරණ 29 පසුගිය දෙවනදා සිට 29 වනදා අතර කාලයේදී සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මේ මාසයේදී ගත වූ දින 30ට පමණක් COVID ආසාදිත මරණ 700කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව සටහන් වන්නේ एक दहस हार सिया हाथलिस एक आकलिस आए कोविड वायरस से आसादने ओ नवरोगीन देदहस आठ सिये पनास नवदिन को पिलीबंद वध ये दिन वार्ता हुना इनपुट क्लीन दहादिन को विदेश का तवसिट मेरे टिटे पैमिन ऐतिहातर इतनी आसादीन देशीय वहांतुर आगे ने ऐतिपावाई कोविड 19 पत्री मवेलक फीमे जातिक क्रियान्वित मध्यस्थारे निवेदने कले එයතරින් වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 608ක් ලෙසයි. ගම්පහෙන් 547ක්, කලුතරින් 447ක්, ගාල්ලෙන් 143ක්, මාතරින් 82ක්, හම්බන්තොටින් 50ක්, රත්නපුරෙන් 78ක් හා කෑගල්ලෙන් කොවිඩ් රෝගීන් 136 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මොනරාගලින් 40ක්, බදුලෙන් 43ක්, නුවරඑලියෙන් 17ක්, මහනුවරින් 108ක්, මාතලෙන් 14ක්, මඩකලපුවෙන් 76ක්, අම්පාරෙන් 46ක් වාර්තා වී ඇති අතර ත්‍රිකුණාමලයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 31ක්. අනුරාධපුරයෙන් 39ක්, පොළොන්නරුවෙන් 29ක්, කුරුණෑගලින් 99ක්, පුත්තලමින් 42ක්, වවුනියාවෙන් 22ක් හා මන්නාරමෙන් 8ක් වාර්තා වී තිබෙනවා. මුලිතු දිස්ත්‍රික්කෙන් කොවිඩ් රෝගීන් 31 දෙනෙකු වාර්තා වී ඇති අතර කිරිනොච්චෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 57ක්. යාපනයේ දිස්ත්‍රික්කෙන්ද කොවිඩ් රෝගීන් 56 දෙනෙකු ඊයේ දින වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව මේ මාස ගත වූ දින 30ට පමණක් මෙරටින් කොවිඩ් රෝගීන් 75,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 183,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. හැටන් දික්කෝය නගර සභාවේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 12 දෙනෙකු හමු වී තිබෙනවා. ඉන් පුද්ගලින් 10 දෙනෙකු හැටන් ගාමිණීපුර සහ ආරියගම ප්‍රදේශවල එකම පවුලේ සමාජිකයින් බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. හුදෙකලාකර ඇති භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තා අනුව කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 22 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. මේ අතර කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණ දී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් HMSB මැදිවත්ත මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළද ඊට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹි බවයි. මේ අවස්ථාවේ පවා උදේ ක්‍රියාමාර්ගයේදී කොරෝනා වාට්ටු දැඩි සත්කාරයකක විශේෂ ප්‍රතිකාරයකක මේ සියල්ලේම ප්‍රතිකාර කටයුතු අපි පවත්වාගෙන යනවා. අපි අද ආරම්භ කරපු මේ ක්‍රියාමාර්ගය හෙට උදේ 7 දක්වා පවත්වාගෙන යනවා. මේ ක්‍රියාමාර්ගයෙන් අනතුරුව අපි දින 14ක කාලයක් ආණ්ඩුවට ලබා දෙනවා. ආණ්ඩුව සෞඛ්‍ය ඇමතිවරිය සහ සෞඛ්‍ය බලධාරීන් අපි ඉදිරිපත් කරලා තියෙන කරුණු සම්බන්ධයෙන් වහාම විසඳුම් ලබා දෙන්න කටයුතු කරන්න කියන ඉල්ලීම කරනවා. එහෙම නොවුනොත් අනිවාර්යයෙන්ම දින 14කට පස්සේ දින 2ක වැඩ වර්ජනය කර යාම සඳහා අපි සියලු COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන එන්නත් කරන වැඩසටහන යටතේ ඊ දින කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලින් 193 දෙනෙකුට ලබා දී තිබෙනවා. ඒ අනුව එම එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලින් සංඛ්‍යාව 345,789ක්. එසේම සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාවද ඊ දින පුද්ගලින් 65,104 දෙනෙකුට එන්නත් කර ඇති අතර එහි පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලින් සංඛ්‍යාව දක්වන්නේ 666,612ක් ලෙසයි. ස්පුට්නික් 5 එනතේ පළමු මාත්‍රාවද ඊයේ දින පුද්ගලින් 1,680 දෙනෙකුට එන්නත් කර ඇති අතර එම එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලින් සංඛ්‍යාව 16,664ක්. ඒ අනුව මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දින එන්නත් කර ඇති සමස්ත එන්නත් සංඛ්‍යාව 66,977ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. මේ අතර භික්ෂුන් වහන්සේලා අන්‍ය ආගමික පූජකතුමන්ලා ඇතුළු සියලු ආගමික නායකයින් හට එන්නත් කරණයේ ප්‍රමුඛතාවය ලබා දීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එන්නත් කරණය මගින් සමස්ත ජනතාව තුළම ප්‍රතිශක්තිකරණය ඇති කිරීම හැර කොරෝනා මර්ධනයට ප්‍රායෝගික අන්‍යමක නැති බව විශේෂ
විශේෂඥයෝ මතය වී තිබෙන අතර ඒ අනුව කළ යුතු ප්‍රමුඛතම කාර්ය විධිමත් ක්‍රමවේදයකට අනුව එන්නත් කරණය කිරීම පවයි විපක්ෂ නායකවරයා විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එසේම මෙතෙක් විද්‍යාත්මක ක්‍රමවේදයක් මත නිසි පරිදි එන්නත් කරන ප්‍රමුඛතා ලේඛනයක් නොමැතිකම හේතු කොටගෙන මෙරට එන්නත් කරන වැඩසටහන වල්පැති ඇති අතර එයින් සිදුවන්නේ සමස්ත ක්‍රියාවලියම අයාලේ යාමක් බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා. වසංගතයේ රටේ අස්සක් මුල්ලක් නැර පැතිර යාම හේතුවෙන් මේවන විටත් ප්‍රමුඛතාවය සීරු ප්‍රජාව වෙත යොමු වන තත්ත්වයක් උද්ගතව ඇති අතර එය මන්දගාමී අදුරදර්ශී සහ දේශපාලන අතබෙවීමේ ක්‍රියාපිළිවෙත නිසාම උද්ගත වූ තත්ත්වයක්. මෙම තත්ත්වයේ ඉතා අවාසනාවන්ත වන අතර එයින් කියාපාන්නේ සමාජයේ සකලවිධ ශේෂ්ත්‍ර අරමයා ව්‍යසනයේ කඩාවැදී ඇති බවයි. මේ පිළිබඳව ආණ්ඩුව ෂණිකව සිය අවධානය යොමු කොට භික්ෂුන් වහන්සේලා අන්‍යාගමික පූජකතුමන්ලා ඇතුළු සියලු ආගමික නායකයින්ට එන්නත්කරණයේ ප්‍රමුඛතාවය ලබා දීම අවශ්‍යයෙන්ම සිදු කළ යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. ජනතාවගේ අතර මතයක් තියෙනවා රුපියල් 5000ක් වගේ සුළු මුදලක් දීලා එන්නත් කර ගන්න පුළුවන් කියලා මතයක් තියෙනවා. එන්නත් වල ප්‍රමිතියක් තියෙද මේ එන්නත් කරගත්තොත්? කොහෙත්ම ප්‍රමිතියක් තියෙන්න බෑනේ 5000ක් දීලා දෙන එන්නත් ලංකාවේ තියෙන්න බෑ. ඒ නිසාම තමා එවැනි තත්වයකට පෙළඹෙන්න එපාය කියලා ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා. මොකද ජනතාව මේ වැනි මුදලක් ගෙවුවොත් තමා ඔය කියන කණ්ඩායම් වලට මේ එන්නත් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. එතෙන්දි තියෙන බරපතලම තත්වය තමා මේ එන්නත් වලට හැබෑම එන්නත්ද දෙන්නේ කියන එක උනත් අපි දන්නේ නැහැ. මොකද අපේ ඇස්වලට පිනිපෙනී කරන දෙයක් නෙවෙයි. මේක කරනවා නම් එහෙම කරන බවට අපිට නම් තවම සාක්ෂි කොහෙන්වත් ලැබිලා නැහැ. නමුත් එහෙම දෙයක් සිද්ධ වෙනවා නම් හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ හොර රහසෙ වෙන්න ඕන. එවැනි තත්වයක් යටතේ එවැනි මුදල් අරගෙන යම් ආකාරයකට කෙරෙනවා නම් අපි දන්නේ නැහැ ඇත්තටම මේගොල්ලෝ ලබා දෙන්නේ එන්නත්ද කියන එක. ප්‍රමුඛත්වය ලබා ගැනීමට හෝ වෙනයන් පහසුකම් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වේවා වෙන කාර්ය මණ්ඩලයකට හෝ වේවා ඒ අවට සිටින පෙරවකරුවන්ට හෝ වේවා මුදල් ගෙවීමෙන් වළකින්න කියලා සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා. මොකද ඒක එහෙම ආරම්භයක් ලබා දීමම මේක නරක අතට හැරීමට හේතුවක් වෙන්න පුළුවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.